පෞගිය කාල වකවානුව තුළ දැක්ක විශේෂම ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින් රැලි හරි ලස්සනයි කියලා. හැබැයි මෙවර මැයිදින් රැලියේ එක දැක්කේ නැහැ. මේ ඉස්සර අපි මාලිමාවෙන් කරේ ජාතික ජන බලවේගෙන්. ජාතික ජන බලවේග ඇතුලේ වාමවාදී කණ්ඩායම් ඉන්නවා, දේශප්‍රේමී කණ්ඩායම් ඉන්නවා, විවිධ කණ්ඩායම් ඉන්නවනේ. අපි අපි කරමුණ ඔස්සේ යනවා. ඉතින් එතනදී හැම දිනාටම පොදුවේ පිළිගන්න පුළුවන් සටන් පාඩ සහිතව තේමාවන් සහිතව අපි මේ මැයිදිනේ කළා. දැන් අපි එකගතාවයකට ඇවිල්ලා තිනවා අපේ බහුජන ව්‍යාපාරයේ හැටියට ජාතික ජන බලවේගයේ මාලිමාව යටතේ කටයුතු කරන්න. ඒ අනුව තමයි අපි ලැබෙන මැතිවරණයට ආසන්නයෙන්ම තියෙන ප්‍රධානතම රැලිය හැටියට මේක අරගෙන මේ වැඩේ කළේ. ඒ කියන්නේ මාලිමාව ඇතුලේ රෝහණ විජේවීරට කාල් මාක්ස්ට ලෙනින්ට තැනක් නැහැ. එයාගේ ඉගැන්වීමට තැනක් තියෙනවා. අපි රූප පිළිම වන්දනාමාන කරන පක්ෂයක් නෙවෙයි. අපේ මැයිදිනේ මේ සැරේ ඉල්ලීම් නැහැ. දැන් අපි ඉන්නේ ආර්ථිකය හදන්න, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හදන්න පුළුවන් විදිහේ ජනතාවාදී ආණ්ඩුවක් හදන්න පෙළ ගැහෙනවා. සමස්ත ආර්ථික ක්‍රමය ගොඩනගන්න මොකද්ද තියෙන ක්‍රමවේදය? රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙළ අපි සඳහන් කරලා තියෙනවා. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක සමග ජන බලවේගේ අපි සෝෂල් මාකට් ඉකොනොමිකි විශ්වාස කරනවා. ඒකට අපි මේ මොඩල් එක ඇතුලේ අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා අපිට දැක්මක් තියෙනවා. ඒක මෙහෙවන්න මිනිස්සු ඉන්නවා. තාක්ෂණෙත් එක්ක යන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. හැබැයි තාක්ෂණෙත් එක්ක යන්න බැරි වැඩ කරන කම්කරුවගේ තවමත් ඉන්නවා. පාරේ අතුගාන කම්කරුවා, කුලිය වැඩ කරන කම්කරුවා. මේ තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්න බෑ. හැබැයි හැම වෙලාවෙම ඡන්දයක් කිට්ටු වෙලාදී මේ අය ඡන්ද මෙවලමක් කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නෑ. මම කියන්නේ අපි හැම වෙලෙම ප්‍රතිපත්තියක් විදිහට ප්‍රාග්ධන නිදහස ලිබරල් ආර්ථිකය පිළිගන්න ගමන්ම අනිත් පැත්තෙන් අපි මේ සමාජම වෙළඳ ආර්ථිකයේ අපි මූලධර්මයේ අපි පිළිගන්නවා. මේකේ පිරිසක් ඉන්නවා රජයේ මැදිහත්ලා රැක බලා ගත යුතු. එක ශේෂ්ඨයක් වර්ධනය වෙනකොට රටක් උනත් එහෙමනේ. අනිත් පැත්තෙන් අතහැර කොටසක් ඉන්නවා. ඔවුන්ට සුභසාධනීය වෙන්න, ඔවුන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න, ඔවුන්ගේ ඊළඟ පරම්පරාව හරි ගේන්න එතනින් එළියට. ඒ වෙනුවෙන් වෙච්ච වැඩසටහන රජය කරන්න ඕනේ. ඒක අපි කරනවා. ඒ නිසා දැන් අපි තරම් ආර්ථික අර්බුදයක් තියෙද්දි ප්‍රමුඛත්වය දුන්නේ සසුම් වගේ සුභසාධන වැඩසටහන් වෙනුවෙන්. දේශීයත්වයක් එක්ක ඉස්සරහට යන ආර්ථික ක්‍රමයක් එක්ක වැඩ කරන ජනතාවගේ වැඩපිළිවෙල තවමත් වලංගුද? පෞද්ගලිකීකරණය ජන සතු කරනවා කියන කාරණාවලදී ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, ඒකේ ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක කාරණා හැර අද ලෝකේ පුරාණ මේ පෞද්ගලික ව්‍යවසායකත්වය, එහෙම නැත්නම් කර්මාන්ත පෞද්ගලිකංශය සතු වෙලා තියෙන්නේ. ඒතකොට පෞද්ගලිකංශය තමයි අද ගොඩාක් ලොකු මේ තීරණවල ඉන්නේ. අපි මේ දැක්ක එකක් තමයි රජ කාලේව මේ ඔක්කොම හරියට ප්‍රසීඩ් කරන. හැබැයි අධිවේගී මාර්ගය හදලා ඒකේ වෙච්ච ඵලදායිතාවය ගැන කාර්යක්ෂමතාවය ගැන කියන කුහකයි. මේ රට දියුණු වෙන්න දෙන්නේ නැති වෙන්න ඒ රටවල්වල ව්‍යවසායකයෝ, ඒ රටවල රාජ්‍ය, ඒ රටවල තාරාපති සේවා, අපේ කම්කරුවාව, අපේ වෘත්තීය සමිතිය පාවිච්චි කරනවා මේක විනාශ කරගන්න.